දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා නොසිතූ කෙනෙක් දෙවෙනිමට එනවා. ඇත්තටම මේ කවුරු වෙන්න පුළුවන්ද? ඒ වගේම තමයි මේ නිසා සමාධිට වෙන බලපෑම මොන වගේ එකක් වෙන්න පුළුවන්ද? ඉතින් අපි අද වීඩියෝ එක තුළින් මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම හරි වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඔයා සතුව තියෙනවා නම්, එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි මං අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝ සමග එකතු වෙන්න මාත් එක්ක subscribe කරලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙද්දි දන්නවනේ, ඇත්තටම සමාධි සහ අනුහස්කේ කිසිම අවබෝධයක් නැතුව වැඩ තමයි තියෙන්නේ. ඇත්තටම අනුහස් සමාධි සහ රණජීවගේ පුතත් එක්ක ලං වෙලා ඉන්නවට තියා, ඒ කියන්නේ එයා ගිහිපු මාර්ගිකවත් යනවට ඒ තරම් කැමැත්තක් නැහැ. ඉතින් අනුහස් දන්නවා සමාධිගේ තාත්තගේ ජීවිතයට මොකද වුනේ කියන්න. ඉතින් එහෙම තමන්ගේ ජීවිතේ වගේ හිටපු තාත්තව විනාශ වුණාට පස්සේ ඇත්තටම කියනවා නම් දුවගේ ජීවිතයටත් මේගොල්ලන්ට කරන්න බැරි දෙයක් නැතුව ඇති. හැබැයි ඉතින් මේ මොන දේවල් පැහැදිලි කරත් සමාධි මේ දේවල් ඒ තරම් කනකට නොකට පැහැදිලි කරගන්න නැතුව ඉන්නකොට මේ දේවල් අවංකවම කියනවා නම් ඇත්තටම අනුහාෂ්ට කේන්ති යන කාරණා. ඇත්තටම ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. දැන් ඉතින් උදේනි දැනගන්නවා සමාධි මේ විදියට රණජීවගේ පුතත් එක්ක ඇත්තටම සම්බන්ධකමක් තියාගෙන යනවා කියන දේ. ඉතින් මෙතනදී තමන්ගේ පුතා ගැන නැවත වතාවක් හිස් බවක් බයක් මේ මොහොතේදී ඇතිවෙනවා කියන කතාව අමතක කළ නොහැකි දෙයක්. ඉතින් මේ විදිය දෙයක් සිද්ධුනාට පස්සේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ අපූරු කතාවක් කියන එක. අපිට මේ මොහොතේදී සාකච්ඡා කරන්න පුළුවන් කමක් ලැබෙනවා කියන කතන්දරය ගැන තමයි අද වීඩියෝ එක තුළින් මම මේ වෙලාවේදී මතක් කරන්නේ. ඉතින් කොහොම හරි මෙන්න මේ දේ නිසා අපිට මෙන්න මේ වගේ කාරණාවකට ඉදිරියට මුහුණ පාන්න පුළුවන්. ඉතින් කොහොම හරි මම මෙන්න මේ කාරණාව ගැන මේ විදියට ඔයාලට කියන්න මේ මොහොතේදී සෝදානමක් තියාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළ සාකච්ඡා කරන ප්‍රධානම කාරණයක් බවට පත් කරගෙන තියෙන්නේ කියන කතාව ගැන මම මේ මොහොතේදී සිහිපත් කරන්නටත් අවකාශයක් හදාගන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න ඕන දේ. ඇත්තටම ඉදිරියට ඔයා දන්නවද මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි උදේනි සහ හමේෂ එකතු වෙලා ගැන් ළමෙක් හොයන අනුහස්ට. ඇත්තටම මේක අනුහස්ගේ දැනුවත් භාවයකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි වුණත් ඇත්තටම අනුහස් ආදරයක් ගැන යලිත් හිතන්න අකමැති වුණත් හැබැයි ඉතින් සමාධිත් තමන්ගේ හිත රිද්දන දේවල්මනේ කරන්නේ. ඉතින් සමාධිට පේන්න මේ විදියට ඒ ගෑන් ළමයාත් එක්ක අනුහස් කතා කරන්න ඉඩ කඩකුත් තියෙනවා.